අයිබෝන් චමිටක් ඉන්ෆෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ WhatsApp භාවිත කරන අපේ යාළුවන්ට ඉතාමත් වටින වීඩියෝ එකක්. WhatsApp එකට ආව අලුත් අප්ඩේට් එකත් එක්ක මේ පහසුකම මගින් අපට පුළුවන් ඕනෑම කෙනෙකුගේ WhatsApp account එකක් ඔයාගේ phone එකට දාගෙන ඒ WhatsApp එකේ සිදු කරන සියලුම දේවල් වාට බලන්න, ඒ වගේම ඒක අපේ control එකට උනත් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ girlfriend boyfriend එහෙමත් නැත්නම් විශේෂයෙන්ම ඔයාගේ දරුවන්ගේ WhatsApp එක හරහා ඒගොල්ලෝ මොනවද කරන්න කියලා දැනගැනීමේ හැකියාව තියෙනවා. මේක ඔයගොල්ලෝ කරනවා නම් ඒ අය දැනුවත් කරලා කරනවා නම් වඩාත් හොඳයි කියලා මම ඔයාලට යෝජනා කරනවා. ඒ වගේම මේකට ඔයාගේ අතර ගන්න අවශ්‍ය WhatsApp එක තියෙන ෆෝන් එක විනාඩියකට අවශ්‍ය වෙනවා. මේක අපිට කලින් හඳුනලා දීපු add to account කියන ඔප්ෂන් එකට වඩා වෙනස් හොඳ ඔප්ෂන් එකක්. ඒක නිසා දිගටම මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කියන්න ඕන, ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහල තියෙන subscribe button එක touch කරලා එතන තියෙන bell icon එක touch කරලා all කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මම මේ විදිහට ෆෝන් දෙකක් අරගෙන තියෙනවා. මේ ඒ කියන ෆෝන් එක මගේ ෆෝන් එක. ඒක තමයි මම සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. මගේ ගාව තව B කියලා ෆෝන් එකක් දකුණු පැත්තේ තියෙනවා. මම අද කරන්නේ මේ B කියන ෆෝන් එකේ තියෙන WhatsApp account එක මගේ ඒ කියන ෆෝන් එකට ගන්න ආකාරය. මුලින්ම මම WhatsApp එක ඕපන් කරගන්නවා. දැන් මගේ ඒ ෆෝන් එකේ තියෙන මෙනු ඩොට් තුන උඩ ටච් කරලා සෙටින්ග්ස් වලට යනවා. දැන් මේ රවුම් උඩ ටච් කරනවා. දැන් ඇඩ් account ටච් කරනවා. ඊට පස්සේ agree and continue ටච් කරලා ඉදිරියට යනවා. මෙතෙන්ද අපි කරන්න ඕනේ මේ දකුණු පැත්තේ තියෙන ඩොට් තුනක සලකුණු උඩ ටච් එකක් දාන එක. එතකොට එනවා link as companion device කියලා ඔප්ෂන් එකක්. ඒක ටච් කරනවා. ඒක ටච් කරපු ගමන් අපිට මේ වගේ QR කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ අනෙක් ෆෝන් එකේ WhatsApp එකේ ඩොට් තුන උඩ ටච් කරලා link devices ටච් කරනවා. ඊට පස්සේ link a device ටච් කරනවා. දැන් මේ ෆෝන් එකේ කැමරා එකෙන් මගේ ෆෝන් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරනවා. එතකොට ෂණිකව ඒ ෆෝන් එකේ WhatsApp account එක අපේ ෆෝන් එකට එනවා. ඒ WhatsApp account එක අපේ ෆෝන් එකට ගත්තා කියලා හරියටම එයාට දැනගන්න අමාරුයි. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ෆෝන් එකට මොකක් හරි WhatsApp message එකක් එහෙම නැත්නම් call එකක් ආවොත් මේ ෆෝන් එකෙන් ඉක්මනින් දැනගන්න ඒ වගේම බලාගන්න හැකියාව තියෙනවා. ඔයා ඒ WhatsApp එක දාගත්තට පස්සේ ඒ WhatsApp එක අපිට අවශ්‍ය විදිහට භාවිත කරන්න උනත් පුළුවන්. ඊට අමතරව වගේ WhatsApp එකට නැවත යන්න හෝ WhatsApp දෙක අතරේ හුමාරු වෙන්න මේ ඩොට් තුන උඩ ටච් කරලා switch account ටච් කරන්න ඕනේ. ඒ වගේම ඒ account එකෙන් අපට ඉවත් වෙන්න අවශ්‍ය නම් ඒ account එකට ගිහිල්ලා මේ account touch කරන්න ඕනේ, log out touch කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට continue දීලා ඒ account එකෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ bphone එකේ කෙනාටත් දැනගන්න පුළුවන් තමන්ගේ WhatsApp ගිණුම කවුරු හරි මේ විදිහට අරගෙන තියෙනවද කියලා. ඒකට මේ menu 33 උඩ touch කරලා link devices යන්න ඕනේ. එතකොට මේ විදිහට දැනට සම්බන්ධ වෙලා තියෙන devices මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන මගේ iPhone එක, ඒක මේකට link වෙලා තියෙන්නේ. මේකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් ඒ device එක උඩ touch කරලා log out touch කරන්න ඕනේ. එතකොට නම් වෙන කෙනෙකුට මේක පාලනය කරන්න බෑ. ඒකත් ඔයාලගේ දැනුවත් කිරීමටයි මම කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.